ගරු ස්වාමීන් වහන්ස, සමහරු කියනවා අපි කොච්චර හොඳ වැඩ කරත් අපිට සැනසීමක් නැහැ. හොඳ වැඩ කරන්න කරන්න අපිට කරදර වැඩි. ඒ වගේ අවස්ථාවක ක්‍රියාත්මක වෙන්නේ ස්වාමීන් වහන්ස මේ කියන එක අපේ අකුසල් විපාක. තේනවද? දැන් අපි කියමු හොඳ වැඩ කරනවා කියලා. හොඳ වැඩ කරනවා කියලා අපිට මේ ප්‍රසාදය ලැබෙන්නේ සම්මියක් දෘෂ්ටික බලවේගවල ඉන්නේ මේ අපි එතන ලොකු රැවටීමක ඉන්නේ. දැන් ඒක මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කණ්ඩායමක් ඉන්නවා. මිත්‍යා ජීව කියන දන්නවනේ. මිත්‍යා ජීව කියන්නේ එක්කෝ මත්පැන් විකුණනවා, එක්කෝ මේ වස විස විකුණනවා, එක්කෝ මස් මාංශ විකුණනවා, එක්කෝ අහල් වෙළඳාම කරනවා ඔය පැත්ත. ඒතකොට මේ මිත්‍යා ජීවෙන් මහා කෝටි ප්‍රකෝටි ගාණක් හොයාගත්ත මිනිස්සු කණ්ඩායමක් යනවා කතරගම විශාල පින්කමක් කරන්න. දැන් ඉතින් පින්කම කරන්නේ ඒගොල්ලෝ කතරගමට යන මොහොත දක්වා සුමාන ගාණක් කතරගමට පැලබැඳලා වහිනවා. සුමාන ගානක් එක දිගට වහිනවා. අනේ නමුත් මේ මිනිස්සු කතරගම බැහැස වෙලා ඉඳන් බැස්ස නැහැ. ඉතින් මේගොල්ලෝ දවස් දෙකක් විතර ලක්ෂ ගානක් වියදම් කරලා දන් දීලා ඔක්කොම කරලා අනේ දැන් සතුටු සිතින් ගෙදර එනවා අපිට දෙවියෝ ආශිර්වාද කළා කියලා. මේ දෙවියෝ නෙමෙයි ආශිර්වාද කරන්නේ, මේ මිත්‍යා දෘෂ්ටික බලවේග. තේන්න? දැන් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන අය කවදාකවත් දුප්පත් වෙනවද? නැහැ. සිල්පදයක් බිඳිලා තියෙන නමුත් දුප්පත් වෙන්නේ නැහැ. තව තව කෝටිපති ප්‍රකෝටිපතියන් බවට පත් වෙනවා. කවුද මේ උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ. මිත්‍යා දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ මොකද? ඒගොල්ලන් මිත්‍යා දෘෂ්ටික බලය තව තව වැඩි වෙනවා. නමුත් අර මහත්තුරු හරි සන්තෝෂයෙන් ගෙදරම අපිට කතරගම් දෙවියෝ උපකාර කළා කියලා. කතරගම් දෙවියෝ නෙමෙයි උදව් කරන්නේ. අර මිත්‍යා දෘෂ්ටික මාර බලවේග. ඇයි මාර බලවේග උපකාර කරන්නේ? තව තව මිත්‍යා ආජීවය තුළ ශක්තිමත් වෙ ඉස්සරහට ගිහිල්ලා තව තව ශක්තිමත් ආකාරයෙන් සතර අපායට ඒගොල්ලන් ගන්න. තේන්න? ඒ නිසා මේ වර්තමාන සමාජයේ හුඟක් අය කලකිරලා ඉන්නවා අපි ධර්මයේ තුල ජීවත් වෙනවා අනේ අපිට යහපතක් නැහැ කියලා. තේන්න? එතකොට අර බලන්නකෝ අරගොල්ලෝ අච්චර වැරදි කරනවා ඒගොල්ලන්ට යහපත් කියලා. පොද එතන හරි රැවටීමක් අපි ඉන්නේ. ඒගොල්ලන්ට උපකාරී කරන සම්මියක් දෘෂ්ටික බලවේග නෙමෙයි. තේන්න? තෙරුවන් සරණ ගිය කිසිම කෙනෙක් මිත්‍යා ජීවෙන් ජීවත් වෙන කෙනෙකුට උපකාර කරන්නේ නැහැ. එහෙම කරනවා නම් ඒ දෙයියෝ තෙරුවන් සරණ ගිහිල්ලා නැහැ. තේන්න? තෙරුවන් සරණ ගිය අවංක ස්වාමින්වහන්සේ කෙනෙක් කවදාකවත් මිත්‍යා ජීවෙන් ජීවත් වෙනට උපකාර කරනවද? නැහැ. ඒ වගේ තෙරුවන් සරණ ගිය කෙනෙක් දෙවියෙක් උපකාර කරන්නේ නැහැ. එහෙනම් කවුද උපකාර කරන්නේ? මිත්‍යා දෘෂ්ටික බලවේග. ඒතකොට ඒගොල්ලන්ට උපකාර කරන්න කරන තව තව ලැබෙනකොට ඒගොල්ලෝ තව තව රැවටෙනවා. ඒගොල්ලෝ හිතනවා මේ අපිට සම්මිය දෘෂ්ටික දෙවියෝ උපකාර කරන්නේ කියලා. තව තව ශක්තිමත් කරගෙන ඒගොල්ලෝ ඉස්සරහට යනවා ආර්ථික වශයෙන්. නමුත් අවසානයේ ඒගොල්ලොම දන්නේ සතර පායට වැටෙන බුණාවේ අවසානයේ ඒගොල්ලන්ට උපකාර කරලා තින්නේ මායයා. ඒ නිසා අපිට සාමාන්‍ය කෙනෙකුට එවැනි උපකාරයක් නොලැබෙනවා කියන්නේ ඒ යාගේ කළා වූ අකුසල් විපාකයක්. අකුසල් විපාක දෙවියන්ට වළක්වන්නේ බෑ. තේරුණා? ඒ නිසා අපි මේ දෙතැනේ තියෙනා වූ පරතරය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ වැරදි කරන අය කොච්චර කෝටිපතිය වුණත් ඒක ධර්මයේ වරදක් නෙමෙයි. එකක් ඒගොල්ලන්ගේ සංස්කාර, කුසල් සංස්කාර, අනිත් එක ඒගොල්ලන්ට මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උදව් කරනවා. මොකද ඒගොල්ලන්ට මේ පැත්ත තව තව වැඩි කරන්න ඕන. ඉතින් එතෙන්ට අපිට රැවටෙන්න නරකයි.